කියන්නේ විවිධ කරවල් පරමෝස්තරවල් ටික සාමාන්‍ය කොලර් නැතුව දැන් අපි ඉස්සලම මූලික කරණේ හදාගත්තේ මතකද මූලික කර හදාගත්ත විදිය يعني බෙල්ල ළඟට ඒක හදාගත්ත විදිය කියන්න සාමාන්‍ය මතකයි කියන්න බලන්න මූලික කර නැත්නම් සම්පූර්ණ කර හතරට බෙදලා ඊ මාත් සම්පූර්ණ කර වර්ගය අපි හිතමු 14යි කියලා ඔක ඔය නොදන්න අමතක වෙච්ච අය ඒක හතරෙන් බෙදුවාම එන්නේ මොකද්ද කර ගැඹුර කර උස හරිද කර ගැඹුර කියන්නේ අර හැඩයට ගන්න එක දී මෙහෙම අහලා මේ කර උස කියන්නේ මේ අපි දැන් ඕම් બ્લોක් එකක් අඳිනකොට මෙතන ඉඳලා මෙතෙන්ට ගන්න එක කර ගැඹුර කියන්නේ අපි මෙහෙම ගන්න එතකොට දැන් කර උස හොයාගන්නේ මේ කර වටය හතරෙන් බෙදුවාම එන ගාණේ කියන්නේ 3/4 ඒක තමයි කර උස මෙතන ඊළඟ කර පළල अड़क्रीम भाग्य බෝඩ් එක පේන්නේ නැහැ. ඔව්. ඉලිසෙනවද? ආ දැන් හරි. නෑ වෙන එකෙක් වෙනුනේ. ආ ඕෆ් කරගන්න ඔක්කොම අන්මියුට් අන්මියුට් තියන අය මියුට් කරගන්න රේනු. ආ හරි. ඒ එහෙම වුණාම තමයි එයාව ඉස්සරහට එනවා. මේක සෙමි ස්වීතා. ඔයගෙ ද කරවල් ගොඩාක් තියෙනවා මගේ වීඩියෝ එකකුත් ඇති එකක් බලන්න
මේ ඔය කරවල් කරපු වීඩියෝ එකක් ඇති මල් ගොඩාක් තියෙනවා කරවල් මේ එක එක විදිහේ ඔය යුරෝපයේ එක එක්කිනා නම් කරන විදිහවල් තියෙනවා ගොඩාක් එක එක විදිහට රටාවක් නැති කරවල් වලට කියනවා ඇසමෙටිකල් නෙක් කියලා ඒ වගේ එක එක විදිහ තියෙනවා කරවල් ගොඩාක් මේ සාමාන්‍ය මූලික ටික මේ ටික අපි සාමාන්‍යයෙන් කරන දේ ඔය වී කර එහෙම කරන්නේ අපි පොඩ්ඩක් මේක පොඩ්ඩක් ඔන්න ඔය විදිහට කපලා තමයි අපි වැඩිපුර ගන්න ඕම ඔය විදිහ හැදේට ඔය ටික දැනට ලියා ගන්න අපි ඔය ටික දැන් කොහොමද ඇඳගන්නේ කියලා පොඩ්ඩක් බලමු හරි वैपुर बोट कर हरिद मेक फोटो ग्रूप अंदगाने बहुमत අපි බ්ලොග් එකක් කඳින විදිහට අඳින්නකො උරහිස උද්දිහට බ්ලොග් එක ඇඳගත්තත් කමන්නේ පොලේක බ්ලොග් එක ඒ කියන්නේ අර පොතේ පොඩියටනේ සටහන් වෙන්නේ එහෙම නැතුව ඔයාගේ සාමාන්‍ය මේ ඇඳුමක ඔයා අඳි ගන්න විදිහට ඇඳ ගන්න ඒක ලේසියි එතකොට ඔයා ඒ රටාව හරියටම කර ගන්න करे मूलिक कर दाहतरा हतरे मेदुआ पुनः मार उठ मेने खर उस खर पलल पुनः मार अड़की बाल क्या थोड़ा वो देखा भी लाख रुपये खर उस पुनः मार खर पलल मौलिक मार हतरे इका मेल आकड़ू कराने रही से दा हतर देखे बेदुआ दा हतु ना हमार इतना देखे बेदुआ मुझे ना भी आत का डर ऐंदे का ओह मनी आनी लेट रैगल उसे लाकड़ू कर रहा ना हत्ता हमार मेरे कड़े पागया के कर दूँगा हत्ता हमार हत्ता दाना बाग දැන් අපි කරවල් අඳින්න යන්නේ මේ
ට්‍රැගල් රේඛාව දැන් අත්කඩ එන්නේ මේකට. අපි අත්කඩ පුත ඇද්දොත් මෙහෙම ඇවිල්ලා අත්කඩ එනවා. ඔය විදිහට. කොහොමද එන්නේ? දැන් අපි කරක් අපි අඳිමු. කොහොමද කරක් අඳින්නේ? රවුම් කර. ඔන්න දැන් රවුම් කරක් අඳින්න යන්නේ අපි. එතකොට අපි කර ගැඹුර ගන්න ඕන රවුම් කරේ. සංකාර එක එක විදිහට එනවා මේ හරියට එන්න පුළුවන් මෙහෙට එන්න පුළුවන් ඒ එක එක තැනට එන්න පුළුවන් නේද රවුම් කර. එතකොට රවුම් කරේ මොකද්ද මේ වෙනස් වෙන්නේ උස. එහෙම නැත්නම් මෙහෙම ගත්තොත් ගැඹුර. මෙතන ඉඳලා ගත්තොත් කර උස මෙහෙම ගත්තොත් කර ගැඹුර. ඒ කර උස වෙනස් වෙන්න පුළුවන් නැත්නම් කර ගැඹුර වෙනස් වෙන්න පුළුවන් ඒ වගේම කර පළල වෙනස් වෙන්න පුළුවන්. ඒ මොකද රවුම් කර මේ ගානට එන්නත් පුළුවන් ඔහොම. ආයි මේ හරියට ඇවිල්ලා ඕම එන්නත් පුළුවන්. තේරෙනවද? ආයි මෙහාට ඇවිල්ලා මෙහෙම ගොඩාක් පාතර එන්නත් පුළුවන්. දැකලා තිනෝ නේද එහෙම බෑ. රවුම් කර ගැඹුර වෙනස් වෙන්න පුළුවන් පළල වෙනස් වෙන්න පුළුවන්. දැන් මම කියන්නේ. එතකොට අපි මෙෂර්මන්ට් එක ගන්න ඕනේ එයා ඉල්ලන රවුම් කර මොකක්ද කියලා. රවුම් කරේ තියෙනවා එක එක විදිහ ප්‍රමාණ. ඒක හරියට දැනගන්න එයා දෙන ඩිසයින් එක හරියට අපි බලා ගන්න ඕනේ. ඒ ඩිසයින් එකට අනුව තමයි ඔයා දැන් ඒකේ කර ගැඹුරට කැපිලාද නැත්නම් ගැඹුරට කැපිලා නැද්ද හ්ම් ඒක දැක්කාමනේ තීරණය කරන්නේ ඒ අනුව තමයි ඔයා කපන්නේ නේද දැන් කවුරු හරි වාරේ ඩිසයින් එකක් දෙනවා මෙන්න මෙතෙන්ට කර තියෙන මේ බෙල්ල ළඟ ඉඳලා මෙතෙන්ට තියෙන ඔයා මොකද කරන්නේ ඔයා මෙහෙම කපනවා හරියනවද නෑනේ එතකොට ඒ දෙන කෙනා දෙන ඩිසයින් එක ඔයා කරන්න දැනගන්න ඕනේ ඒ කරන්න දැනගන්න නම් ඔයා හරියට ඒක ඔළුවට දාගන්න ඕනේ ආ මේ කර මොකක්ද මේක කොතෙන්ද කැපිලා තියෙන්නේ මේක මම කපන්න ඕනේ කොහමද හා ඒ ටික දැනගන්න ඕනේ එයා දෙන ඩිසයින් එකට අනුව ඒ කියන්නේ රවුම් කර උනත් රවුම් කර තමයි ඔයා කපලා දෙන්නේ ඔයාට අගිරු කරන්න බෑනේ එයා මෙතෙන්ට කපන්න කියලා ඔයා මෙතෙන්ට කපලා ආ ඔයා කිව්වේ රවුම් කරන්න ඉතින් මං කැපුවා මොකද වෙන්නේ ඔයාට අනාගතයක් නැහැ එහෙම නෙමෙයි එයා ඉල්ලන ගාන ඔයා දෙන්න ඕනේ කෙනෙකුට කරනවා නම් ඔයාට උනා ඔයා කැමති මොස්තරේ කර මෙතෙන්ට කපන්න තියෙද්දි ඔයා මෙහෙට කැපුවොත් ඔයා ෆේල් නේ ඔයාට ඕන දේ ඔයා ගන්න දැනගන්න ඕනේ රැද්ද මේක තමයි ඉගෙන ගන්න ඕනේ කියන්නේ එතකොට කර පැටර්න් එක බලලා ඔයාට ඒක තීරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ කොතෙන්ද මේ කර තියෙන්නේ කියලා දැන් බෙල්ල ළඟටම ඒක තමයි මේ ඇද්ද සාමාන්‍යයෙන් මෙන්න මේ ඉර තියෙන්නේ මේ ඉර එන ගාන ඔයා තේරුම් ගන්න මෙන්න මෙතන. තේරුණා? මෙතන ඉන්නේ අපි ගන්න. එතකොට ඒ ඉර ගානට ඔයා කර කැපුවොත් මෙතන තියෙනවා. මෙතන මෙතෙන්ට කර ගැඹුර හෝ කර උස තියෙනවා. අ? එතකොට ඔයාට රවුම් කර වලට තීරණය කරගත්ත හැකි කොහොමද එන්න ඕනේ මෙතන ඉඳලා මෙතෙන්ටද නැත්නම් මෙතනින් පහළටද නැත්නම් මෙතනින් උඩටද කියලා. තේරුණා? මේ තියෙන ඉරේ ඔයාට ඒක තීරණය කරගත්ත හැකි ඒත් එක්කම එයා දැන් ඔයා ගන්න මෙෂර්මන්ට් එක කාගේ හරි හරි ඔයාගේ හරි හරි ගන්න වෙලාවට මේ විදිහට තියාගෙන ඔයා ඕන තැන හරියට දැනගත්තාම එතෙන්ට තමයි කපන්නේ එතන ඉඳලා දැන් 8 ගන්න පුළුවන් 7 ගන්න පුළුවන් නේද ඈ වැඩි කපන්න බෑයි කියලා හිතනවනම් 7 ගන්න පුළුවන් ටිකක් වැඩිපුර කැපෙන්න ඕන කියලා හිතනවනම් මේ 8 අටමාර වුණත් මගේ වගේ කෙනෙකුට ගන්න පුළුවන් පොඩි කෙනෙකුට මීට වැඩි අඩුයි. එතකොට එයාගේ මෙෂර්මන්ට් එකට අනුව ඔයා ගන්න දැනගන්න ඕනේ කොතෙන්ද කරගන්නේ ගැඹුර කොතෙන්ද ගන්න පළල වැඩිද කියන්නේ එතකොට මේ උර හිසේ මූට්ටුව මෙතන එන්නේ කර මූට්ටුව එන ප්‍රමාණයත් ඔයා එම් කරගන්න ඕනේ කොහොමද ඒක වැඩිපුර ගන්නවද සාමාන්‍ය දැන් මෙතන ඉඳලා එනවනේ මෙතන ඉඳලා සාමාන්‍ය අඟල් 4ක් 4.5ක් එනවා 5ක් විතර එනවා මට හරි එන්න එතකොට ඒව හරියට ඩිසයින් එක ඇඳහම මෙයාගේ තියෙනවා මේ හතරක් තියෙනවා මේ මෙෂර්මන්ට් එක. ඒ කියන්නේ ආගේ උර හිස 14 කියලා. එතකොට මෙතන හතරක් හතරමාර පහක් එන්න පුළුවන්. එතකොට ඒක අඩු වෙනවා කියන්නේ කර පළල වෙනවා. ඒක වට තේරෙනවනේ. එතකොට මෙතන කපලා ඔයා ගන්නකොට මෙතන මෙතනත් ඔයාගේ ඇස් දෙකට පේනවා. ආරෝන් පළල් කරාද ඈ පළල් කරේ නැද්ද කියලා වාට තේරෙනව නේද? ඒව තමයි ඔයා කපනකොට දැනගන්න ඕන.
ඊළඟට දැන් අපි හිතමුකෝ මෙන්න මේ මට්ටමට කපනවා කියලා. ඒ කියන්නේ මේ හරියට. තාම කර සාමාන්‍ය නෝමල් ඇඳුමක ඔය ගානට ගත්තට කමන්න. ඒ කියන්නේ මෙතනින් අඟලක් විතර. තියලා ඔයාලට කපන්න පුළුවන්. නොහරව. ආ? ඒ කියන්නේ ඔයා වැඩි කරගන්න ප්‍රමාණ. දැන් ඔය රවුම් කර මම මෙතනින් අඟලක් විතර තියපන්. මෙතනින් මෙතන ඉඳලා මේ පහලට සාමාන්‍ය දැන් මෙතන එක හමාරයි හතරයි කියන්නේ කීයද? එතන ඉඳන් මෙතෙන්ට උස පහමාර සාමාන්‍ය පහමාර 6 වගේ තමයි කරක ගාන. ඒ කියන්නේ මෙතන ඉඳලා ගන්න ගාන. හරි? මේ හරියට එනවා නම් මොකද වෙන්නේ? සාරි ජැකට් වලට එහෙම අපි සාරි ජැකට් වලට එහෙම ගන්නකොට මෙතෙන්ට ගන්න පුළුවන් අපේ මොකද්ද මේ ලයින් එක? ස්ට්‍රගල් රේඛාව. ඒ රැගල් රේඛාව මත වෙනවා මේ සාරි ජැකට් එකට. තේරෙනවනේ රැගල් රේඛාව ඉන්නේ මෙතන. මේ කිහිල්ල කඩත් එක්ක ඔන්න ඔහම එන්නේ මේ. මේ කිහිලි කඩ ඉවර වෙන මායිම. එතකොට මේ හරියට එනවා කියන්නේ සාරි ජැකට් එකකට වගේ. එහෙම නැත්නම් මේ ගොඩක් කැපෙන ඇඳුමකටත් ගන්න පුළුවන්. හරිද? ගොඩක් කැපෙන ඇඳුමක් තියෙනවනේ. හැබැයි ඉතින් නෝමල් කියන එක වැඩි කැපෙන්නේ නැහැ. ඔයාලා කැමති විදිහට පාටි ප්‍රයාසයෙන් මහනකොට එතෙන්ට කපලා ගන්න පුළුවන් ගන්න ඕන. එහෙම කැපුණොත් රවුම් කර මේ විදිහට ගන්න පුළුවන්. හරි. රවුමට ඇඳ ගන්න. එක ගොඩක් ගොඩාක් එහෙම වක්‍ර කරගන්න එපා ගොඩාක්. හරි දැන් ඔය 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 විදිහට ආවම ඔක රවුම් කර ඔක වක්‍ර වෙනවා කියන්නේ ඔක දැන් මෙන්න මෙහෙමනේ මෙහෙම ඇවිල්ලා කොහම આવුවත් මොකද වෙන්නේ එතකොට ඒක තමයි යූ කර හා මේකත් මේකත් මෙහෙම ඇවිල්ලා කොහම යනවා කියන්නේ ඒක යූ කර
අපි එක මේක v කරක් කරනවා කියන v කරක් එතකොට මේක ගන්න පුළුවන් ටිකක් ගැඹුරට ඒත් මෙන්න මෙතෙන්ට සාමාන්‍යයෙන් දැන් ඔය රැගලු සහතමාර වගේ මෙතෙන්ට මේ මට්ටමට આવොත් වැඩි ඊට වැඩි අඟලක් විතර උඩට ඒ අවශ්‍ය කර ගැඹුර වෙන ප්‍රමාණයට ගන්න ඒ ප්‍රමාණය ගැඹුර බලලා ගන්න අර මෙතන අර අපේ කට්ටක දිනවනේ ඒක පේන්නේ නැති වෙන්න ගන්න එපා සාමාන්‍ය නෝමල් ඇඳුම් වලට එතකොට අටහමාර තමයි අපේ ගාන හරියට අටහමාර 9 වගේ ඉතින් පොඩි ළමයින්ට වෙනකොට ඊට වැඩිය ඉහළට යනවා අත ඔය කර ඔහොම දැන් ඊ කර ඔන්න ඔය විදිහට නෙන්නේ නමුත් ඕක ලස්සන නැහැ මහනකොට ඔක ලස්සන වෙන්න ඕනේ නම් තාක් විතර භාගයක් විතර මෙහාට කරලා ඔය විදියට පොඩ්ඩක් හැඩ කරලා ගන්න වික පොඩි කව් එකක් අරගෙන ගන්න එතකොට පොඩි හැඩයක් එනවා ලස්සන කලින්ම ගන්න ඕන මේ ඩිසයින් එක අනුව සමහර ඒවා තියෙනවා ඔහම. ඉතින් ඒකත් මෙතනින් පළල් වෙන්න පුළුවන් ටිකක්. තව අඟලක් විතර. දැන් මෙතන මේ තුනේ සීමාවනි ගත්තේ. මෙහාට පළල් වෙන්න පුළුවන් ගැඹුරු කරන්න යන්න එපා. ගැඹුරු කරොත් අර මෙතනින් පේනවා. ඒක හරියට ඔයා ගැඹුරු බලලා ගන්න. දැන් මෙහෙම වෙන්න පුළුවන්. මේ එතන ඉඳලා අඟල හතර මට්ටමට ඇවිල්ලා ඔහම ගන්න පුළුවන්. ගැඹුරු කරන්න යන්න එපා. ඊළඟට ඒකත් ඔහම ඇඳලා අපේ හර හතරේ මට්ටමයි මෙමු දාලා ඔහම අඳින්න ස්වීට් හාට් වගේ කරක් ඒත් කර ගැඹුරු කීයද කියලා හොම් මැනලා හොම් අපි බලා ගන්න මේ අඳු මහනකොට කොච්චරද අටක් විතර වගේ ගන්නවයි කියන එතකොට මෙන්න මේ කෙලින් ඉරේ කළ සමය ඕක මැන ගන්න ඕන හොම් ගත්ත අටක් අටක් අරගෙන මෙතන අඟල් තුනක් හෝ හතරක් ගන්න පුළුවන් එහෙම අරගෙන මේ කොහොම අර ස්වීට් හර්ට් හරිද ඒක හතක් හතමාරක් ඒ එක්කෙනාගේ ගැඹුරු විදිහට ඕක මේ ඒකෙත් තියෙනවා දැන් මෙහෙම කෙලින් අරගෙන මෙහෙම වක්‍ර කරන හැඩයක්ත් තියෙනවා තව තියෙනවා මේක වක්‍ර කරලා අරගෙන මේක හැම වක්‍ර කරලා අරගෙන මේක කෙලින් කරන හැඩේ ඕක ඔය තුන් ආකාරයටම කරන්න පුළුවන් දෙපැත්ත උඩයි මෙතනයි දෙකම වක්‍ර කරලා ගන්න එකයි උඩ කෙලින් කරලා මෙතන වක්‍ර කරන එකයි මෙතන වක්‍ර කරලා මෙතන කෙලින් කරන එකයි ඒ හැඩ ඔක්කොම හැඩ තුනක් ගන්න පුළුවන් අර semi sweet heart කියන එක නම් මෙහෙම ඇවිල්ලා මේක කොහොම ඇවිල්ලා මේක මෙහෙම
නොවෙන්න. බකට් කර ගන්න කොට මෙහි පළල වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ අඟ හතරක් විතර පළල මෙහිට අරගෙන හතරක් විතර පළල අරගෙන මෙතන ගන්නවා මේ පහලට අඟ දෙකම ආරක් විතර. හයක් විතර දුරේ. දෙකම ආරක් විතර මෙතන ගන්න. අරන් මේක හැඩේ ඔහොම. කර උස හයක් විතර ගන්න. කර ගැඹුර නෙමෙයි කර උස. කර පළල හතරයි. මෙතන දෙකම ආර. දැන් වට පේසින් කපන හැටි ඔයගොල්ලන්ට තේරෙනවද? පේසින් එක කපා ගන්නකොට මේකට දැන් මේවයි කරක් මේක ගත්ත කියමුකෝ මේකේ මෙන්න මේ ගානට ඕම පේසින් එක අඟල් එකම ආරක් දෙකක් වගේ තියලා කපන්න ඕන මෙතන නැඹ පේසින් එක කපා ගන්න ඔයා දැන් කරවල් ටික කරලා පුරුදු වෙන්න ඕන මේකේ මෙහෙම මේ ගානට පේසින් එක उंगारेटाइन ඒ විදිහට තියලා කපාගෙන අතේ මහන්න ඕනේ කර වටේ මහලා අතේ මහන්න පුරුදු වෙන්න ඉස්සෙල්ලා ඊට පස්සේ පේෂින් වලට මේ අර ෆියුසින් එක අලවන්න ඒවත් ඉගෙන ගන්න ඕනේ දැන් අදත් මම ගවුමක් කරනවා සීට් හත් කර දාලා ඒකත් බලා ගන්න පේෂින් එක අලවන්නේ කොහොමද ඈ පේෂින් එක අලවලා කොහොමද අපි කර මේ උර හිස මහගෙන පිටිපස්ස වා කරගන්නේ කියලා. දැන් මේ කරවල් හැම එකකම පිටිපස්ස උරහිස වැඩි අඟලක් තරමාරක් විතර වගේ තමයි කපන්නේ. ගොඩක් ගැඹුරට කපන්නේ නැහැ. ගොඩක් ගැඹුරට කපනකොට අපි වෙනස්කම් කරනවා ඒවා පස්සේ කරමු. දැන් මේ වගේ ඔය කර ඉස්සරහටනේ මේ අපි ගන්න පිටිපස්ස ඉතා ගන්න මෙන්න මේ වගේ පොඩි කරක්. වැඩි කැපිලා නැහැ කියලා ඉතා ගන්න. දැන් මේ වෙලාවට කොහොම ඕම හිතා ගන්න පිටිපස්ස හරිද පිටිපස්ස කපන්න යන්නේ ඉස්සරහ තමයි මම මේ මොස්ටටි කරේ ඉතිරිපස්ස හරි දැන් අපිට ඕන නම් ඉස්සරහට යද්දි පුළුවන් පිටිපස්ස කරවල් ඔය විදිහටම කපන්න ඔය විදිහට කියන්නේ ඉස්සරහ රවුම් කරලා පිටිපස්ස හතරස් කරන්නත් පුළුවන් ඒ වගේ වෙනස් කරලත් කරන්න පුළුවන් හැබැයි ඩීප් වෙනකොට අපි ගන්න මෙෂර්මන්ට් වල වෙනසක් තියෙනවා දිනේවා දැන් ඉතලා ඔය ටික කරගන්න ඊට පස්සේ ඉස්සරහට ඉස්සරහට අපි ආන් ඒවා කොහොමද වෙනස් කරනකොට අපි කරන වෙනස්කම් ඒවා ඉගෙන ගන්න පුළුවන් ඉතින් දැන් මේ කියන ඒවා කරන්න දැන් කරවල් මොස්තර ටික ඔය පර්ණ රෙදි වලින් හරි කරලා බලන්න ඔය ඉගෙන ගන්න මූලික අය දැන් කරපු අයට ඒක ප්‍රශ්නයක් නැත්තම් කමන්නේ නැහැ පුරුදු අයට ඒක ගැටලුවක් නැහැ පුරුදු නැති අය ඉන්නවනේ හර්ෂණී එහෙම හර්ෂණී එතකොට ඔය නම් කියන අය කරන්න කරලා බලන්න පරණ රෙදි වලින් හරි
ඔය අහක දාන රැදි තියෙන්නේ අඳින්න නැති රැදි තියෙන්නේ නේද අඳින්න නැති ඇඳුම් තියෙනව නේද අහක දාපුවා ආ ඒව අරගෙන අඳින්න නැති පරණ ඇඳුම් තියෙන්නේ අයින් කරපුවා ඒව අරගෙන මේ මූට්ටු දාලා තියෙන තැන් වලින් කපල අරගන්න කපල අරගෙන අයන් කරගන්න අයන් කරගෙන ඔය කර මෝස්තරවල් කපල හරිද පේසින් එක අල්ලලා කුරුදු වෙන්න හරිද ඒවා හොඳට අයන් කරලා අතේ මහලා මට එහෙම කරලා දාන්නකො ෆොටෝ ටික කවුද එතකොට ඒක කරන්නේ හර්ෂණී රසිකා හිලන්දි මාත් ඉන්න ඉරකෝන් මමත් කරන්න ඕනි කවුද මම රේනු රේනු මොකෝ රේනුට පුළුවන් ඒ වුණාට ඉතින් තාම එහෙම බෑ ඉතින් ලොකුට බෑලු මට මන් දන්නව නැටුණු ඇඳුනොත් බහලා තියෙනවා බොරු කියන්නේ හරි කරන් ආසයිනම් කරන්න කමන්නෑ ඒක පිළිවෙලට කරලා පොතේ ඇලෙව්වත් තමයි නෑ දැන් මේ කියලා කියලා දෙන විදිහට කරන්න ආස හිතන දැන් මම බ්ලොග් වලට නෙවෙයි ගොඩක් වෙලාවට අර ඔව් ඔව් නිකන් හිතන හිතන විදිහටනේ කපන්නේ ඔව් ඉතින් දැන් මේවා මේ හරියට කරවල මේම යතේ මහණ්ඩා කුරුදු නැති ළමයි ඉන්නවනේ ඔක මෙහුම් අලුතෙන්ම ආපු අයද ඒ අයට වේලාව හදා ගන්න වේගය හදා ගන්න බය නැති කර ගන්න තමයි මම මේවා කියන්නේ දැන් දැන් ඔය කෙනෙක් ඉන්නවනේ බ්ලොක් එක 3-4 සැරයක් ඇඳලා දාලා තාම කැපුවේ නැති අර එහෙම එහෙම අය තමයි මම මේ කියන්නේ දැන් ඔක්කොම එකට ඇදගෙන යන්නේ දැන් අර බය නැති කරන්න සතුරයි රෙද්දයි අරගෙන කපල මහන්න තියෙන බය නැති කරවන්න තමයි මේ කියන්නේ තරවල් ටික දැන් පුරුදු වෙන්න දැන් සිපර එක අර මේ කවුද අපේ රාසික සිපර එක මහන්න හරියට පුරුදු වෙන්න නිලන්ති සිපර එක හරියට මහන්න පුරුදු වෙන්න දැන් ওই ටික කරන් ඉක්මනින්ම මේ සතිය ඇතුළත තරවලුත් ඔය විදිහට එක එක තරවල් දැන් අර බලන්නකෝ කර ඩිසයින් ගොඩාක් තියෙන ඔය ඔක්කොම කරන්න ඕනේ නැහැ නමුත් රවුම් කරක් හරියට කපල පේසින් එක ගානට මහන්න ඒ කියන්නේ දැන් පේසින් එකක් අපි කරවටේට ගානට අල්ලනවා කියන එක ඒක කට් මාස් දාලා අනිත් පැත්ත හරවලා අවුට්ලයින් එකක් ගහලා වටේ අතේ ලස්සනට නීට් එකට මහනවා කියන එක පුරුදු වෙන්න ඕනේ දෙයක් ආ නැද්ද නිලුපුලා ඒකත් ලස්සන නවන්න එපා නේද නේද ඔමි සීට තමාරුයි एक लसन एक नमंडपया हिटिया हरियाणा अतट अते अंगिली वलट एक अल्ला नवला हरियट गण पहासु क्रम अल्ला अतें करांडे आ मट पुलवा नवनी कते महानी समहरा ओपन कदा ओमने ओमने की महानोकर මොකද අපිට කාලේ කියන එක ගොඩක් වටිනවා. දැන් කාලේ අපිට අරගන්න නැතුව ඩිසයින් එකකට යන්න පුළුවන් කාලෙන්නේ නේද? ඒකට බෝට් නෙක් එකට සාමාන්‍යයෙන් දැන් බෙල්ල ළඟට වගේ එනවනම් බෝට් නෙක් එක දැන් මෙතෙන්ට ඇවිල්ලා මෙහෙට කැපෙන්න පුළුවන් නැත්නම් මෙහෙට ඇවිල්ලා ගන්න පුළුවන්. දැන් මෙතෙන්ට එනවනම් සාමාන්‍යයෙන් හතරක් වගේ අර ගැඹුර ඊළඟට හයක් වගේ වෙන්නත් පුළුවන් ටිකක් වැඩිපුර පාතර ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතනින් ගත්තාම
කොහොම 4 4 හමාර 6 වගේ 4 හමාර 6 ඔයගෙ අරගන්න මෙතනින් 4 5 වගේ 4 හෝ 5 ට අවශ්‍ය විදිහට හදාගන්න ඒකෙදි මේ හරියටත් එන්න පුළුවන් ඒ කියන්නේ 6 6 දක්වා ඕන්න මෙහාට එන්න පුළුවන් මෙහෙට එතකොට ගැඹුර අඩු කරන්න නැත්තම් මෙහෙන් ගොඩාක් මෙහෙට වුණාම සංජයකට එකක් වගේ වෙනවා එතකොට මෙතන 4 ගත්තා නම් ඔය විදිහට මේ සමහර අය ওই බෝඩ් එකක ඉල්ලන උර හිස ළඟටම මේ නෝමල් ලඳුන් වලට එතකොට වෙනස් නම් කරන්න ඕනද මේ සේව ඒක ඒක මෙහෙමයි දැන් උර හිස ළඟට එනකොට එතෙන්ද මේ අඟල් භාගයක් විතර තියලා නිලු පුළා මෙතන මෙහෙන් අඩු කරන්නනේ ඔය ගෝල කියන්නේ ඔන්න ඔය විදිහ ගන්න වෙනවා මේ සමහර අය කියනවා මැදිනුත් පහත් කරන්න කියලා මෙහෙනුත් ගැඹුරු දෙන්න කියලා කියනවා එහෙනම් ඒ එහෙම වුණත් කොහොමද ඉතින් ඒක කොහොම කරන්නද ඔව් එතකොට මේ අඩු කරන්න යෝ මේව කරන්න ඕනේ නැද්ද මොනවා මෙතනින් පහලට ගියොත් තමයි අඩු කරන්න ඕන හා හරි මේ සරි මෙතනින් පහලට ගියොත් තමයි ගැඹුරු වැඩි වෙන්නේ නැහැනේ බෝට් වෙන්නේ නැහැනේ මෙහෙට වුණොත් මෙතනින් පහලට යන්න එපා. මේ මට්ටම තමයි ආ. ඒ කියන්නේ අර පහ මාර මට්ටම. 6 ගන්න පුළුවන්. 6න් එහා යන්න එපා. එතකොට බෝඩ් වෙන්නේ නැහැ. හරිද? ගැඹුර ඒ කියන්නේ කර උස 6 එන් එහාට යන්න එපා. ආ දැන් ඒ ටික ඇති ඈ. දැන් අද ගවුමක් කරන්න යන්නේ අපි හැඩ සායක් හරි ප්ලේයඩ් සායක් හරි දාලා ප්ලේයඩ් බැහුවැගේ ප්ලේයඩ් සායක් හරි ලේසියිනේ දැන් ක්‍රිස්මස් එකට මොකක් හරි මහගන්න බෑ අලුත් අවුරුද්දට හරි නේද පොප්ලිම්ම මහලා දීලා බෑනේ නේද ලිනන් ගවුමක් මහගන්න ලිනන් හරි එහෙම නැත්නම් කොටන් හරි මොන හරි ආසරෙද්දකින් මහගන්න ගවුම අලුත් අවුරුද්දට ඕකේ ආ